අයිවන් ගොඩ දවසකින් අද වීඩියෝ එකක් කරන්නාවේ ලංකාවේ ණය කන්දේ විශාලත්වය තේරණ සිංහලෙන් ඇඟට දැනෙන විදියට කියලා දෙන්න ඕන නිසා මේ වීඩියෝ එකේ මම පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට ලංකාවේ දැනට ප්‍රකාශය කරලා තියෙන ණය කන්ද ණය ප්‍රමාණය ට්‍රිලියන 30ක්. ඒතර බලන්න ට්‍රිලියන 30ක් කියන්නේ 30.12ක්. 30.12ක්. ඒතර මෙච්චර විශාල ඉතා විශාල ණය ප්‍රමාණයක් ලංකාවට ගෙවන්න තියෙනවා. ඒතකොට දැන් ගෙවන්න නැතුව ඉන්න එක වෙනම කතාවක්. එතකොට මේ ණය කන්ද ට්‍රිලියන 30ක් කියවට අපිට ලොකුවට ඇඟට දැනෙන්නේ නැහැ. මොකද අපි ට්‍රිලියන 30ක් ඇහැට දැකලා නැති හින්දා. ඉතින් ට්‍රිලියන 30 අපි රුපියල් 5000 කොළ වලින් පොඩ හදලා බලමු කොච්චර විශාල ණය කන්දක්ද මේ ට්‍රිලියන 30ක් කියන්නේ කියන එක. මෙතන බලන්න මම පෙන්නලා තියෙනවා රුපියල් ලක්ෂ 10ක්. රුපියල් ලක්ෂ 10ක් කියන්නේ මිලියන් 1යි. ලක්ෂ 10ක් කියන්නේ මිලියන් 1යි. සාමාන්‍ය ලක්ෂ 10ක් අපි දැකලා තියෙනවානේ සාමාන්‍ය ගොඩක් අය ණයක් එහෙම ගත්ත අය ලක්ෂ 10ක් දැකලා තියෙනවා. ඒක ලක්ෂ 10ක් කියන්නේ මිලියන් 1යි. ලක්ෂ 10ක් 5000 කොළ වලින් එකට මෙහෙම ගොඩ ගැහුවොත් මේ පෙන්නලා තියෙන විදියට සාමාන්‍යයෙන් 1 මිලියනයක් හෙවත් ලක්ෂ 10ක් සෙන්ටිමීටර් 2ක් හෙවත් මිලිමීටර් 20ක් උස 5000 කොළ මිටියක් බවට පත් වෙනවා. තමයි ලක්ෂ 10ක් කියන්නේ. කියන්නේ මිලියනයක් කියන්නේ. එහෙනම් අපිට ඔයක පාවිච්චි කරන්න පුළුවන් ට්‍රිලියන 30ක උස 5000 කොළ වලින් ගත්තොත් කොච්චරද කියන එක හොයාගන්න. මේ මෙතන මම පෙන්නලා තියෙනවා ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. මේ බලන්න 5000 කොළ වලින් ට්‍රිලියන 30ක් කියන්නේ කොයි තරම් ලොකු උසක්ද කියන එක. බලන්න ට්‍රිලියන 30 අපි මිලියනෙන් බෙදනවා සෙන්ටිමීටර් දෙකෙන් වැඩි කරනවා. එතකොට එනවා අපිට කිලෝමීටර් 600ක්. ඒ කියන්නේ ට්‍රිලියන 30ක රුපියල් ට්‍රිලියන 30ක ණය කන්දක් 5000 කොළ වලින් එක උඩ එක උඩ එක උඩ එක උඩ තියාගෙන ගියොත් කිලෝමීටර් 600ක් උස 5000 කොළ කන්දක් බවට පත් වෙනවා. 5000 කොළ කුළුණක් බවට පත් වෙනවා. හිතන්න ඒසා විශාල ණය කන්දක් අපිට ගෙවන්න තියෙනවා. මේක තවත් තේරෙන්නේ නැත්නම් මෙන්න මේ විදියට හිතන්න. බලන්න ලංකාවේ දිග කොච්චරද? ලංකාවේ දිග පේදුරු තුඩුවෙන් දෙවුන්දර තුඩුවට කිලෝමීටර් 432ක්. ණය කන්දේ උස දිග කිලෝමීටර් 600ක්. ඒ කියන්නේ දෙවුන්දර තුඩුවෙන් පටන් ගන්න පේදුරු තුඩුවට මේ 5000 කොළ මිටි එකට තියාගෙන ගියොත් පේදුරු තුඩුවෙන් අවසන් වෙනවා කිලෝමීටර් 432ක්. එතනින් ඉහළ තවත් කිලෝමීටර් 168ක් අතුරන්න පුළුවන් මුහුද දිගේ. ඒසා විශාල දිගක් මේ රුපියල් 5000 කොළ වලින් මේ ට්‍රිලියන 30 හදපුවම. හරි, තවත් තේරෙන්නේ නැත්නම් කරපු අපරාධයක මහිම දැක්කහම මෙන්න මෙහෙම හිතා ගන්නත් පුළුවන්. නෙළුම් කුළුණ ගත්තොත් නෙළුම් කුළුණේ උස සාමාන්‍යයෙන් මීටර් 356ක් කියලා තියෙනවා. එහෙනම් මේ 5000 කොළ වලින් මේ ට්‍රිලියන 30 නෙළුම් කුළුණට සාපේක්ෂව ගණනය කරොත් නෙළුම් කුළුණු 1685ක් උසයි. ණය කන්ද පිදුරු තරාගල කන්ද ලංකාවේ උසම කන්ද කිලෝමීටර් 2.524ක් උසයි. ලංකාවේ ණය කන්ද පිදුරු තරාගල කන්ද වගේ 237.7ක් උසයි. පිදුරු තරාගල වගේ 237.7ක් උසයි. අපි හැමෝම දන්න ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ. මහවැලි ගඟ ගත්තොත් ඒකේ දිග කිලෝමීටර් 335ක් වගේ. මේ ණය කන්ද රුපියල් 5000 කොළ වලින් එක දිගට අතුරවුවොත් මහවැලි ගඟ දිගේ මහවැලි ගඟ වල ආසන්න වශයෙන් දෙකක්වත් අතුරන්න වෙනවා. මහවැලි ගඟ දිගේ පටන් අරගෙන මහවැලි ගඟ දිගේ ට්‍රින්කෝ වලට ගිහිල්ලා ට්‍රින්කෝ ඉඳන් ආයේ පටන් ගත්ත තැනට අතුරාගෙන ආවොත් එම් මහවැලි ගඟවල් දෙකක් තරම් දිගයි මේ ණය කන්ද. ඒසා විශාල ණය කන්දක් ලංකාවට ගන්න තියෙනවා. ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ දැන්වත් සාම්ප්‍රදායික විදියට හිතන එකෙන් මිදිලා බත් පැකට් එකට, හාල් මිටියකට, අරක්කු බෝතලයකට, වැසිකිලි පෝච්චියකට, ටකරන් කෑල්ලකට 76 වසරක් අහුවෙලා හිටපු එකෙන් මිදිලා තාර්කික බුද්ධියෙන් හිතලා විමසලා මේ පාර ඔබගේ බලය අපි මොනවා කරත් බලය තීරණය වෙන්නේ ඔබගේ පෑන් නිර දෙකෙන් හෙවත් ඔබ ගහන කතරෙන්. ඒ නිසා මේ පාර ඉතාම බුද්ධිවන්තව කල්පනා කරලා හරි තීරණයක් ගන්න, හරියට ඔබගේ සර්වජන ඔබගේ ස්වාධීන ඡන්ද බලය පාවිච්චි කරන්න, ඒකලා නිසි පාලනයක් ලංකාවට ගේන්න. 77 වෙනි වසර 78 අපි බලමු 80 වගේ වෙනකොට 80 වෙනි නිදහස් දිනේ සමරන දවසට
අපි ලංකාව සෑහෙන දුරට සංවර්ධනය මාවත යන රටක් බවට පත් කරගන්න හිතාගමු. අපි බලාපොරොත්තු ඇති කරගමු. ඉතින් ඔන්න ඕක තමයි අද මම ඔයගලන්ට පෙන්වන්න උත්සාහ කරේ. මේසා විශාල ණය උගුලක අපි හිර වෙලා තියෙනවා. මේකෙන් ගොඩ එන්න පුළුවන් අපිටමයි. අපි එකට පොරබදිමින් මේක වැඩ කරලා මේ රට ගොඩ දැම්මේ නැත්තම් මේ රට තවදුරටත් වලපල්ලට යන එක වළක්වන්න බෑ. ඒ නිසා ඔබ මේක ඉතාම තදින් හිතරගනී කියලා අපි විශ්වාස කරනවා. අපි හිතනවා ඔබට අපි ගෙනාව වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔබගේ ඉදිරි තීරණ ගැනීමේදී කල්පනා කරලා බලන්න වෙයි මේ වීඩියෝ එකේ කතා කරපු දේවල්. ඉතින් බොහොම ස්තුතියි අද අපේ වීඩියෝ එක නැරඹුවට. ඔබගේ අදහස් යටින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. අපි තවදුරටත් මේ වගේ වීඩියෝ ඔබට ගෙනීමේ බලාපොරොත්තුෙන් අද දිනට සමුගන්නවා. බොහොම ස්තුතියි.